කතරගම රූමතිය ඝාතනය පිළිබඳව ඊට සම්බන්ධ ස්ථාන හා පුද්ගලයන් සොයාවෙන් කළ ගවේෂණාත්මක සටහනක් පසුගිය දින 5ක් පුරා අප ඔබ වෙත ගෙනාවා. News First අද ඔබ වෙත ගෙනෙන්නේ තරමක් වෙනස් අත්දැකීමක්. ගණනාවක් ප්‍රේමවතී මනම්පේරි සිද්ධියේ සත්‍ය තොරතුරු සොයමින් කතරගම රැඳී සිටි අපට තරමක් වෙනස් කතාවක් අහන්නට ලැබුණේ අහම්මෙන්. අපගේ නිවසට ගොස් මව සහ බාල සහෝදරයා සමග කළ සාකච්ඡාවේදී ඔවුන් ප්‍රකාශ කළේ ප්‍රේමවතී මනම්පේරි යලි ඉපදුණු අතර ඇයට තමන්ගේ පවුලේ කෙනෙකුට මෙන් සලකන බවයි. මේ අනුව යලි උපන් ප්‍රේමවතී මනම්පේරි සම්බන්ධ කර ගැනීම ඇය පදිංචිව සිටි රත්නපුර පදිංචිකරුවෙකු වූ අප කැමරා ශිල්පී වරුණ සම්පත් බාරගත්තා. ප්‍රේමවතී මනම්පේරි ඇගේ ජීවිත කතාව, ඇගේ කුරිරු ඝාතනය මේ සියල්ලේ සත්‍ය අප ඔබ වෙත ගෙනාවා. ඒත් අප අද ප්‍රේමවතී මනම්පේරි හමු වෙනවා. අප ඇගේ නිවසට ළඟා වෙද්දී වේලාව මධ්‍යම රාත්‍රියට ආසන්න වෙමින් පැවති අතර අප නිවසට සාදරයෙන් පිළිගැනුණා. මේ පිළිබඳව මාධ්‍ය ඉදිරියේ කතා කිරීමට ඇය දැක්වූයේ දැඩි අකමැත්තක්. ප්‍රේමවතී මනම්පේරි යලි ඉපදී ඇත්නම් එය සත්‍යක් නම් ඇය නොමැතිව මේ වාර්තාව අසම්පූර්ණ සටහනක් වනු නොඅනුමානයි. අවසානයේ ඇය අප සමග මෙලෙස කතා බහක නිරත වුණා. අපි ඔබතුමගේ නම කියන්න කොහොමද? දැන් නමෙන්? දැන් නම. එච්චේ ජයන්තා ප්‍රේමවති. ඉස්සරහ? ප්‍රේමවති මනම් පෙරී කියලා නිකන්. ප්‍රේමවති මනම් පෙරී ඝාතනය ගැන මොකද අද හිතේ? එයා මේ වරදක් කරපු කෙනෙක් නෙමෙයි, නිකන් එයා සැකේකටනේ. ඇගේ සොහොයුරියද ඊට සාක්ෂි සැපයුවා. කතා බහ කරන්න පුළුවන් වෙනකොට මේ නිදි කරවන්න ගියත් කියනවා මගේ හරාබ් දෙකක් තියෙනවා ගේන්න යන්න ඕනි කොහෙද කියලා කතරගම කියනවා. ඒ නංගි හීනෙන් දැකලා දිනවා තාත්තා එනවා කියලා දවස් 3යිද කොහෙද තාත්තා එනකොට. නැද වෙන කට්ටියක් කතරගම ගිහිල්ලා එහෙදි කතා වෙලා විශ්මදාලාවේදී විශ්මදාලාවේ හිටපු කවුරු හරි ඒ තාත්තට දැනුම් දීලා. කුඩා ජයන්තා ප්‍රේමවති ප්‍රේමවති මනම්පේරිගේ පියා ඇතුළු සියලු නැසියන් හඳුනා ගැනීමට සමත්ව සිටිනවා. යුවබේක්‍ර මහත්තයාගේ මල්ලි ආවා නැෂනල් එක ඇඳපු මහත එක්කෙනෙක්. මෙයා සාලේ හිටපු එක්කෙනා දිව්ව කුස්සියට මේ චීතරෙද්දෙන් අඳිනවා. තාත්තා 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 කිකේ මෙහෙම අඳිනවා. ටිකක් වෙලා වරා ඉන්නකොට දොරකඩ මේ සාලේට ඇවිල්ලා තාත්තා කිලා ගෙන් ඇඟේ 1974 වර්ෂයේ මහත් ආන්දෝලනයකට තුරුදුන් මේ පුනරුත්පත්ති කතාවට එවක රාජ්‍ය නායකයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතාද සම්බන්ධ වීම අපූරු පුවතක්. අපිව යැව්වා මේ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ දෙයට බෝට්. එතුමා කාමරේ ඉඳලා ෆයිල් එකක් ගෙනල්ලා එතුමාගේ ෆොටෝ එකක් පෙන්වුවා. ඒ දහම් පාසලේ උගන්නන කාලේ ඒ පන්සලේ බෝධිය යට තමයි මෙයා ළමයින්ට උගන්වලා තියෙන්නේ. ඒ බෝධියේ ගාව ගත්ත පින්තූරයක් මේ ළමයාට පෙන්වුවා. ජයජාත මහත්තයා මේ මොකද්ද මේ කවුද මේකේ ඉන්නේ කියලා. ඉන්දියා ටිකක් බලා ඉඳලා ඥා කිව්වා මේ අර මම සාදු කියන්නේ
ඊට පස්සේ ජේ.ආර්. මහත්තයා කිව්වා මේක සත්ව විද්‍යාවක්. මේක බොරුවක් නෙමෙයි. ගවේෂණයක අවසානය හෙට.